අයිබෝවන් අදගෙනාව ගල් එක් කල රත්තර මේ තිබ්බේ රුබි එකක් මෙතන තියෙනවා එමරල් එකක් බ්ලූෂපාය එකක් තමයි මේ තියෙන්නේ මේ තියෙනවා මූන් ස්ටෝන් එක ඊට පස්සේ මෙතන තියෙනවා ක්‍රිස්ටල් ස්ටෝන් එක බලමු මේ අපි මේ තියෙන රුබි එකක් අපි ඔයාලට මේ පෙන්නන්නේ ඉතින් මේ රුබි ස්ටෝන් එකේ රත්තරන් එක්කලා ගන්න කිව්වම අපි දන්නවා මේ මේකේ ස්ටෝන් එකක පොඩි කුඩා කෑල්ලක් මේ විදියට අරගෙන තමයි මේ රින් එකක් හදලා තියෙන්නේ. එතකොට මේ වගේ කුඩා කෑල්ලක අපි හිතමුකෝ ගොඩක් කට්ටිය බර්ත් ස්ටෝන් එක ඒ කියන්නේ උපන් මාසය අනුව ගල් අපි පළදිනවා නේද? එතකොට ඒ වගේ චූටි ගල් කෑල්ලකින් ඔය කියන අපි විශ්වාස කරන පතන බලයක් ගන්න ඇත්තටම පුළුවන්ද බැයිද? අපිට සාමාන්‍යයෙන් තේරෙන විදිහට ගලක සාමාන්‍ය ජීවිභාවයක් තියෙනවා ඇත්තම මැණික් ගලක. ඉතින් මේ වගේ ගල් පොඩි එකකින් කැල්ලාපු චූටි කෑල්ලක් මුද්දකට දාලා අපිව රත්තරන් උනුත් දාලා ඒක අපිව වංචනික විදියට අපේ මුදල් ගසා ගන්න මෙන්න මේ ආකාරයේ මුදු හදලා වෙළඳ පොළේ තියෙනවා. මේ ඔයාලට පෙන්නේ මූන් ස්ටෝන් එකක්. මේක නිකන් හනිමූන් යනකොට වගේ දාන්න පාවිච්චි කරන ලේඩිස් ජෙන්ස් දෙගොල්ලන් පාවිච්චි කරන වගේ රින් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ වගේ මුදු ඔයාලා ගන්නකොට චුට්ටක් බලන්න සනිවාරයෙන් සරගෙලිමත් වෙන්න වැඩි මුදලක් කොයි වෙලාවකවත් නාති කරන්න යන්න එපා. අනිවාර්යෙන් ස්ටෝන් වේට් එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම නැතුව ඒ වගේම තමයි ඒකට අදාළ කරන මේ මැණික් වලට අදාළ කරන වටිනාකම ආපහු රිකවර් වෙන විදිහක් තියෙනවද නැද්ද කියන එක ගැන හරියට සැලකිලිමත් වෙන්න සහ ඒකට අදාළ කරන නිසි සහතික පත් සර්ටිෆිකේට් ඔයාලා වෙළඳ පොළෙන් ඉල්ලා හිටින්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට ඒ ඔයාලා වැට කරපු මුදල මේ තියෙන එමරල් එක ඉතින් ඒ හින්දා ඒ මුදල් ආපහු ඔයාලට රිකවර් කරගන්න බැරි වෙනවා. හරිද? ඒ වගේම තමයි මේ අපි කලින් වීඩියෝ වල කිව්වා මේවට මුදල් කරගන්න කියපුවාම මේ මුදල් ඔයාලගෙන් හම්බෙන්නේ 150ක වටිනාකමක් විතරයි ඔයාලට ගන්න පුළුවන් වෙන්නේ. ඒවා ඒ සර්ටිෆිකේට් වල සහ කියන්නේ ලිඛිතව සඳහන් කරලා තියෙනවා. ඒ වගේ තමයි ඔයාලට වෙන මේ ගල කොහොමද අල්ලලා තියෙන්නේ කියන ආකාරය සාමාන්‍යයෙන් හાર્ඩ් යූස් කරන්න අමාරුකින් ගල ගැලවිලා වැටෙන විදිහට නැවත නැවත ඒ කට්ටියටම ව්‍යාපාර අවස්ථා බිස්නස් හැදෙන විදිහට තමයි මේවස් අනිත් එක සකසලා තියෙන්නේ. ඒ හින්දා ගල් තියෙන ඒවා ගන්නකොට චුට්ටක් අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. හරිද? ඉතින් ගලක වටිනාකම අනිත් එක තමයි දැන් මේ අපි දන්නවනේ. ඉතින් මැණික් ගල් කියමු ගොඩක් වටිනවනේ චූටි කෑල්ලක් වුණත් වටිනවා ඉතින්. ඉතින් ඒ හින්දා ගොඩක් එහා සමාන වූ ප්ලාස්ටික් ගල්. හරිද? ප්ලාස්ටික් ගල් કૃතිම ගල් තියෙනවා ඒ විදිහටම හදලා හරිගස්සලා දාලා. ඉතින් එක එක විවිධ ව්‍යාජ දේවල් වලටත් ඔයාලා අහුවෙන්න පුළුවන් රවටෙන්නත් පුළුවන්. එමුත් එම ඔයාලගේ මුදල් ලහක යනවා. ඉතින් අනාගත ආයෝජනයක් නම් රත්තරන් තුලින් ඔයාලා බලාපොරොත්තු වෙන්නේ හොඳම වැඩේ තමයි රත්තරන් විතරක් ගන්න එක. ඉතින් ගොඩක්ම ඉතින් මේ වගේ ගල් අල්ලපු රත්තරන් වලට කැමති අයට ගන්නවා නම් සහ ඒ කට්ටියට ඒක ඒක තමුන්ගේ චොයිස් එක. ඉතින් අපිට මූක් කියන්න බෑ. ඉතින් ඔව් මෙතන බ්ලූ සපාය. හරිද? ඉතින් ඒ හින්දා ඒ වගේ ගන්නකොට චුට්ටක් අවධානයෙන් මේ දේවල් පරික්ෂා කරලා බලලා මිල ගණන් සසඳලා බලලා මිල ගණන් කොහොමද සසඳන්නේ? ඒ කියන්නේ එක වෙළඳ පොළකින් විතරක් සීමා වෙන්න එපා. වෙළඳ පොළවල් කිහිපයකටම යන්න කියලා බලන්න. බලලා ඉවරලා මේ ගල් අනිත් එක තමයි ගල අරගෙන ඉවරලා සතියක් දෙකක් යනකොට ගල වැටුනොත් වැඩක් නෑනේ. ඊට පස්සේ මුද්දගල වල පැත්තකින් තියලා තියෙනවා. ඒක වැඩකුත් නෑ. තමුන් ආපහු ගිහිල්ලා කඩෙන් අහන්නත් මොකද්ද වගේ. එහෙම නැත්නම් ගාලට ගොඩක් ගාණක් ගෙවන්න වෙයි. ඒ ආපහු ගලක් දාන්නේ කොහොමද? ඒ වගේ ප්‍රශ්න ඇතිවෙනවා. ඉතින් ඒ හින්දා ගල පරිස්සම් වෙලා පරිස්සමට මේ හොඳට ෆික්ස් කරලා දැත්‍ර මේ අපි මේ පෙන්වරින් වලත් මේ ගල ෆික්ස් කරලා තියෙනවා මදි. මේකත් සාමාන්‍යයෙන් මාසයක් කමාරක් කරනකොට ඒක දිගටම දාන්න ගියොත් වැටෙන්න බලනවා. හරි. ඉතින් ඒකේ යම්කිසි මේක පොඩි දුර්වලකමක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම හදන්න ඉතින් අද දවසේ පාර සේල් එකක් එන විදිහට තමයි ඉතින් මේවා නිපදවලා තියෙන්නේ. හරිද? ඒ හින්දා ඔයාලගේ සල්ලි පුළුවන් තරම් පරිස්සම් වෙන විදිහට බලලා රත්තරන් ගන්න ඕන හොඳයි. ආසාවටම මිලදී ගත්තත් ඒක අනාගතයට ගෙන් එහාට ගමනක් නැත්තම් රත්තරන් වල වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි මේ ස්ටෝන් එක කළ තියෙන කතාව ගැන කියන්න ආවේ. අනිත් එක තමයි කොයිලාගව පියවි ඇහෙන් අපිට මුද්දකට අල්ලලා තියෙන පොඩි ගල් කෑල්ලක ජීවිභාවයේ හෝ එහි සත්‍යතාවයේ අපිට බලා ගන්න විදියකුත් නැහැ සහ විනිවිද භාවයක් නැහැ. එහි බර කොච්චරද රත්තරන් බර කොච්චරද කියන එක.
ඒ හින්දා වෙළඳපොළ ස්ථාවර භාවය සලකලා බලලා මිලදී ගන්න නිසා අපි ඔබට දන්න ස්තුතියි.